අපේ ප්‍රතිමල්ලවයන් කියනා විදිහට මේක මේ ආර්ථික විද්‍යාවක්. දැන් මේ ආර්ථික විද්‍යාව නිසා තමයි සමහරුන්ගේ සංකේතවලට ඔය සිලින්ඩර් අරහෙම ඇවිල්ලා තියෙන්නේ. මිනිසුන්ගේ ජීවිතේ ඒ තරම් බාල තැනකට පත් කළා තියෙනවා සිලින්ඩරයකට. මනුස්ස ජීවිතය කියලා කියන්නේ ඒ වගේ ද්‍රව්‍යයක් නෙවෙයි. මේ වගේම රැස්වීමකට ගිහිල්ලා තමයි ආවේ. ඇත්ත වශයෙන්ම මේ ජනගඟ දැක්කහම ආයි මුකුත් කියන්න ඕනේ නැහැ කියලා තමයි හිතෙන්නේ. ඒ තරමටම අතුරු සිදුරු නැතිව අද මේ නගරය පිරිතිරි ගිහිල්ලා තියෙන්නේ එක්තරා ප්‍රධාන අභිලාෂයක් කූට ප්‍රාප්ත කර ගැනීමට. මොකද්ද ඒ අභිලාෂය? ඒ අභිලාෂය තමයි 21 වෙනිදා 22 වෙනිදා වෙනකොට ඒ උදෑසන ඔබ නිින්දෙන් නැහැරෙන්නේ අලුත් බලාපොරොත්තුවක් සහගතව, අලුත් බලාපොරොත්තුවක් හිතේ රඳවාගෙන. යන් කිසිවක් නෙවෙයි, ඔබේ නායකයා, ඔබේ මිනිසා, ඒ සහෝදරයා මේ රටේ ඊළඟ නමවන ජනාධිපති බවට පත්වීමේ සිහිනය සැබෑ කරගෙනයි ඔබ 22 වෙනිදා උදෑසන අවදි වෙන්නේ. එපමණක් නොවේ, අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වීමෙන් පමණක් අපගේ සිහින සියල්ල සැබෑ වෙන්නේ නැහැ. ඔව් සහෝදරි, ඒක ඇත්ත. අපිට තව සීන ගොඩක් තියෙනවා. අවුරුදු 76ක් තිස්සේ අපේ සිහින විනාශ කරලා තියෙනවා. ඉතින් අවුරුදු දශක 7ක් තිස්සේ අපි කැටි කරගත්ත, අප තුල රඳවාගත් විශාල සීන ප්‍රමාණයක් අවුරුදු 76කට පස්සේ සැබෑ කරගන්නයි මේ තරම් ජනගඟක් අද මේ අකුරැස්සට පිරීතිමෙන්නේ. එනිසා අනුර කුමාර සහෝදරයා ජනාධිපති වීමෙන්, විධායක ජනාධිපති වීමෙන් පමණක් අපගේ අභිප්‍රායන් සියල්ල සඵල වෙන්නේ නැහැ. අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ජාතික ජන බලවේගය මේ රටේ ප්‍රමුඛතම දේශපාලන බලවේගයක් හැටියට මේ රටේ ඊළඟ ආණ්ඩු පෙරලිය සඳහා සූදානම් වෙන්නේ විශාල වගකීම් සම්භාරයක් තම උරමත පටවාගෙන. ඒක සරල මතික විපරිවර්තනයක් නොවේ. ඔබ දැනටමත් දන්නවා පසුගිය කාල වකවානුව තුළ දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ජන බලවේගයේ ක්‍රියාධරයින්, විවිධ වෘත්තිකයින් සහ විවිධ ක්ෂේත්‍රවල සිටින ප්‍රාමාණික උගතුන්, බුද්ධිමතුන්, ක්‍රියාධරයන් සමග ඉතා සංවිධිත, සැලසුම් සහගත සාකච්ඡා සම්මන්ත්‍රණ විශාල ප්‍රමාණයක් පැවැත්වුවා. ඒවැ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් රටට අවශ්‍ය කරන ඊළඟ දශක ගණනාවට මේ රට කොහෙටද දිසානත කරන්න ඕනේ කියන එක පිළිබඳව ප්‍රතිපත්ති මාලාවන් ගණනාවක් දැනටමත් ඔබ අතට පත් කොට හමාරයි. ඒක කියවෙන්නේ ජාතික ජන බලවේගයට මේ වෙලාවේ ඉතාම සැලසුම් සහගත රෝඩ් මැප් එකක් තියෙනවා, ගමනක් තියෙනවා, මාවතක් තියෙනවා සැලසුම් සහගතව. ඒ සැලසුම, ඒ සංවාදය නිසා තමයි මේ රටේ සාතිශය බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කලාකරුවන්, නිර්මාණවේදීන් මේ වෙනකොට මාලිමාව වටා රොද බැඳලා තින්නේ. ඔවුන් එසේ මාලිමාව සහ ජාතික ජන බලවේගයට සහයෝගය දක්වන ස්ථාවරයකට පැමිණ තිබෙන්නේ කිසිදු පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් තකාගෙන නොවේ. ඒක අපි ඉතාම පැහැදිලිව කිව යුතු සත්‍යයක්. මේක අර පරණ කාලේ තිබිච්ච දේශපාලන විපරිවර්තනයක් වගේ එකක් නෙවෙයි. මෙතෙක් කාලයක් අපිට සුපුරුදු දේශපාලනය තමයි අපි හැමෝම කවුරුත් දන්නා වචනකින් කියනවා නම් තට්ටු මාරු ක්‍රමය කියලා කියන්නේ. එක තට්ටුවක් ඉවර වෙනකොට තව තට්ටුවක් මාරු කරගත්තා අපි.
එහෙම තමයි මේ ගමන අපි සෑහෙන කාලයක් ගියේ. එහෙම ගියපු ගමනේ අපි අත්පත් කරගත්තේ මොකද්ද? අපි ගෞරවනීය මනුෂ්‍ය ප්‍රජාවක් හැටියට ලෝකයේ තුල අපේ ගෞරවය සටහන් කරන්න අපිට පුරුවන් වුණාද? අපි වැදගත් ප්‍රජාවක් හැටියට ලෝකයේ ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවද? අපි එකිනෙකාට ගෞරව කරන ප්‍රජාවක්ද? අපේ ජීවිතය අපිට ඕන හැටියට සුපුස්පිත කරගන්න පුළුවන් වෙලා තියෙනවද? නෑ. පුළුවන් කණ්ඩායමක් කොහොම හරි සටකපට ලීලාවකින් තම තමන්ගේ මඩිය තර කර ගැනීමේ ව්‍යාපාරයක තමයි මෙච්චර කාලයක් අපි නිමග්න වෙලා තියෙන්නේ. නමුත් මේ ජරා ජීර්ණ කාලකන්ණි දේශපාලන ක්‍රමවේදයට තිත තියන්නට කාලය එළඹලා තියෙන්නේ දැන්. ඒ නිසා තමයි මේ රටේ සාතිශය බහුතරයක් කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ බුද්ධිමතුන් මෙවර ඉතා නිර්භීත තීරණයක් අරගෙන අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවීම සඳහා ඉතාම සක්‍රීයව මේ වෙලාවේ වැඩ කටයුතු කරමින් ඉන්නේ. අපි පසුගිය 8 වෙනිදා මේ රටේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය සාතික කරමින් පසුගිය 8 වෙනිදා විශාල ප්‍රමාණයක කලාකරුවන්, නිර්මාණකරුවන් සහ බුද්ධිමතුන්, ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් අපි කලා සංස්කෘතික ප්‍රතිපත්තියක් එළිදැක්වුවා. ඔබ දැනටමත් දන්නවා පෙරදිනේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති වගේ බුද්ධිමතුන්, සාහිත්‍යදරයන් ඇතුළු විශාල ප්‍රමාණයක ක්‍රියාදරයන් රැසක් මේ කලා සහ සංස්කෘතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා දීර්ඝ කාලයක් වැඩ කළා. ඇයි අපිට කලා සංස්කෘතික ප්‍රතිපත්තියක් ඕන වෙන්නේ? මේක දේශපාලනය කියලා කියන්නේ දැන් මේ වෙලාවේ නම් ඔය බොහෝ දෙනෙක් අපේ ප්‍රතිමල්ලවයන් කියනා විදිහට මේක මේ ආර්ථික විද්‍යාවක්. දැන් මේ ආර්ථික විද්‍යාව නිසා තමයි සමහරුන්ගේ සංකේතවලට ඔය සිලින්ඩර් අර එහෙම ඇවිල්ලා තියෙන්නේ. මිනිසුන්ගේ ජීවිතේ ඒ තරම් බාල තැනකට පත් කළා තියෙනවා. සිලින්ඩරයකට මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ ඒ වගේ ද්‍රව්‍යයක් නෙවෙයි.